रिकॉर्डिंग एंड इन द හොඳයි එහෙනම් අපි සිංහල අසාලිවීම ලියමු නේද දෙමළත් අපි ඉස්සරහට කරන්න බලමු දැන් වෙලාව තුට්ටක් මදි ඒකට මම කරන්න දෙමළ අනිවාර්යයෙන්ම කරන්න එපැයි හරි පුතේ අපි එහෙනම් අසාලිවීම ලියන්න සූදානම් වෙමු අංක 5ක් දාන්න මේ මම ඡේදයක් දෙන්නම් මේක බලා ගන්න ඕන ඔන්න හැමෝගෙම වරද්දන්න බෑ ඒකයි මම අද මේ ඡේදය දෙන්නේ බලා ගන්න වරදින අයට ටොකු දෙනවා ඒ ඡේදයක් දීලා තියෙන්නේ ඡේදෙ දුන්නට පස්සේ වරද්දනවා නම් ටොකු ලැබෙන්නේ බයි නේද තමන්ටම කියන ටොකු එන ගන්න කියලා වරදින එකකට එක ටොකු ගන්න එන ගන්න කියලා තමන්ම එන ගන්න ඕන හැබැයි මම අනිනවා වගේ ටිකක් කයින් අනින්න වෙන හොඳේ मैंने तो कमाल नहीं था अरे आधा वाचन देने वाप के लिए वाचन देने वाचन देके ये वा देने पुलवा समाहरण की था मामे किये ना तेंग चुप्पा खोदे तो बालान पुता मामे किये ने ये वा अब मीन मैं दूर है किये ने के मेरे सांजे का दयान ना किये ना वा दुयान ने सामान ले बालान मेरे तो सामान ले लिया पी दिया අද අපි මේ විදිහට ලියන්නේ ඔන්න වැරදි කියලා කියන්න එපා හසත් හොඳේ ආශ්‍රයා ලියන විදිය බලන්න ඔව් මේ බලන්න තාලුගේ ජිරාෆ් අනහර ජිරාෆ් බලන්න මේ අමුතු පයන්නක් තියෙනවා මෑ සෑරි දිගා उद्याने बलान उद्याने लिया ना कोट में इतना हाल किरी मार कर दिया उद्याने ओ कुछ एक तय मामे क्यों हुए उद्याने लिया ना कोट में इतना हाल किरी मार किए ने पे नामु हाल किरी मार नहीं 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 ऐ नहीं ते यांशे या तीबना नहीं सा यांशे या तीबना नहीं का दयान में तो हाल किरी मार कर इतने ये वाला हाल किरी मार डाल ली वो तो वैरा තේරුණාද සිංහයා සිංහයා ඔව් බින්දුවක් වෙනවා හරි නැරඹීම සංයක බයන්න මේ තියෙන්නේ මොන බයන්නද සංයක බයන්න සංයක බයන්න ඔව් සංයක බයන්න හොඳයි එහෙනම් අපි දෙමුනේ වචන පහයි දෙන්න අපි සිංහයා කොටියා ओ हरी हरी मेरे लिए ना पालेवेरी एक है पालेवेरी एक है सामानला उयन सामानला ओ बुते आप इधर तारे पटांग करते आसाली भी मैं पालमु वाचन देख कर सामानला उयन सामानला उयन देवनी एक मीन मैदूर मीन मैदूर मीन
මින් මැදුර කියන්නේ මේ මාළු ඉන්න මන්දිරය හොඳේ මින් මැදුර වචන දෙකක් තියෙනවා මින් මැදුර වචන දෙකයි ඉවරයි ඉවරයි ඔව් මෙන්න තුන්වෙනි එක අශ්වයා සහ ජිරාෆ් අශ්වයා සහ ජිරාෆ් වචන තුනක් තියෙනවා අශ්වයා සහ ජිරාෆ් අශ්වයා හතරවෙනි වචනය අපුතේ පළවෙනි එක සමනල උයන පළවෙනි එක සමනල උයන දෙවෙනි එක මොකද දෙවෙනි එක මින් මැදුර පළවෙනි එක සමනල උයන දෙවෙනි එක මින් මැදුර තුන්වෙනි එක දුන්නේ අශ්වයා සහ ජිරා අශ්වයා සහ ජිරා හතරවෙනි වචනේ ලියන්න එක වචනයක් උද්‍යානය උද්‍යානයට උද්‍යානයට සදෙවෙනි එක මොකද්ද දෙවෙනි එක මින් මැදුර හතර ලියන්න පුතා උද්‍යානයට උද්‍යානයට ඔමෙන පස්වෙනි වචන දෙක පස්වෙනි වචන දෙක අලිසෙල්ලම් අලිසෙල්ලම් සතුමනි මොකද තුමනි එක දුන්නේ පුතේ මේ අශ්වයා සහ ජිරා හොඳයි නැවත අහගන්න සමනල උයන මින් මැදුර අශ්වයා සහ ජිරා උද්‍යානය අලිසෙල්ලම් අලිසෙල්ලම් හොඳයි නැවත අහගන්න සමනල උයන මින් මැදුර අශ්වයා සහ ජිරා හතරවෙනි එක උද්‍යානයට පස්වෙනි එක අලිසෙල්ලම් හොඳයි එහෙනම් දැන් හැමෝම පාට පැන්සලක් අරගෙන නේද සූදානම් වෙන්න හරි වැරදි දාන්න Taman තනියම මේ වැඩේ කරන්න ඕන හොඳේ පැන්සල පැත්තකින් තියන්න පාට පැන්සලක් ගන්න වැරදි ඒවත් ලියන්න පාට පැන්සලෙම තමයි හතරවෙනි එක දුන්නේ උද්‍යානයට උද්‍යානයට හරි පුතේ යමක් අකුරක් වැරදුනොත් එහෙම මුළු ඒ අකුර යටින් ඉලක්ක ඇඳලා හරිය අකුර ලියා ගන්න හොඳේ හැබැයි අසාලිවීමෙන් පස්සේ ඒ සම්පූර්ණ වචනයම පස්සතාවක් ලියන්න ඕනේ හොඳේ රයිට් එහෙනම් අපි තමන්ට තමන් අවංක වෙලා නේද අවංක වෙනවා කියන එක දන්නවනේ මේ බොරු කරන්නේ නැහැ කියන එක රයිට් එහෙනම් අපි ලියමු පළමු එක සමනල උයන සමනල උයන සම්පස්සනේ මොකද පස්සනේ එක දුන්නේ පුතේ අලිසෙල්ලම් අලිසෙල්ලම් මෙන්න සමනල උයන සමනල උයන යන්න උඩ ගැ
ඔව් ඒක ඇත්ත. නෑ ඔබ කල්. දයන් උඩ ගෑවෙන්නේ නෑ තමයි. මටත් දැන් අකුරු චුට්ටක් වරදිනවා මම මේ දෙක වසර පන්තියක් පටන් ගත්තනේ පුතේ. ඒ ළමයින්ට ලියන්න ඔයාලා ලියන විදිය නෙවෙයි නේද? ඒක නිසා මේ අකුරු ලියනකොට පොඩි ගැටලුවක් වෙනවද? සමනල උයන. හොඳයි. දෙවනි එක මීමැදුර. 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 ඕ මෙන්න මීම්. මැදුර. සංයක දයන්න දුයන් වෙනවා. සංයක දුයන්න. මීමැදුර. තුන අශ්වයා සහ ජිරාෆ්. අශ්වයා සහ ජිරාෆ්. අශ්වයා සහ ජිරාෆ්. ජිරාෆ් උද්‍යානයට උද්‍යානයට අලිසෙල්ලම් සිංහල පොත ගන්න පුතේ මං කරලා හොඳයි හොඳයි මට
පුතේ මට මේ පෙන්නන්න නවෝද් නවෝද් පෙන්නන්න බලන්න සිංහල පොතේ අන්තිම ටික අලුතේ පෙන්නන්න එපා නවෝද් විතරයි කෝ බලන්න සර් චාරිකාව ඔය චාරිකාවේ වාර්තාව තමයි මට ඕන प्रश्न टिकट पिलितुरु पेन्नान प्रश्न टिकट पिलितुरु एक प्रिंट करला प्रश्न टिकट प्रिंट कर गत्तद प्रश्न टिकट लियान पुलवाने पोते नेद देही वाला सात्तु वात्त हारे दानित तैगे पिलितुरु बालान पुता ओहम इन्न नावद ओहम इन्न पालवीन पासे तीरे चारिका संदहा गीए कोहेद देही वाला सात्तु वात्त हारे ने पासलें पिटात्तु वेला वकी येद अटत मोना अटत उदे अटत दान नौन නේ එතන වැරදි උදේ 8ටද කියලා දානවා ඔව් පෙරවරු 8ට කියලා දාලා නේ පෙරවරු 8ක් හරි ඊළඟ මේ සත්වත්තේදී නැරඹු ස්ථාන දෙකක් නම් කරන්න ඕ මිම්මැදුර කුරුළු උයන හොඳයි හොඳයි ඕ මේ ඔබ දුටු සතුන් දෙදෙනෙක් නම් කරන්න ජිරා සිංහයා හොඳයි කියලා තියෙනවා සත්වත්ත නැරඹීම අවසන් කළේ කියනද 5යි 30ට උදේ 5යි 30ට දවස් 5යි 30ටද ආව මට කියන්න කවුද මේ නවොත් ඔය උදේද හවසද දාලා තියෙන්නේ පස්වරු 5යි 30ට ඕන අනිත් අයත් එහෙනම් ඒ වැරදි හදාගන්න නේ නවොත් පොඩි වැරදි දෙකක් තිබුණා සමහර විට ඔයාලගෙත් ඒ වැරදි දෙක ඇති වෙලාවක් දානකොට අපි එක උදේ දාන්න ඕන එක හවස දාන්න ඕන හවස නම් අසාරේ උදේ බලලා තිබුණේ ආ හරි හරි මම බලලා එවන්නම් පුතේ හොඳේ රයිට් ඒ ටික මම බලලා තියෙන අනිවාර්යෙන්ම එහෙනම් අපි අද සිංහල පාඩමට යමු හැමෝම මයික් මියුට් කරගන්න බලාගෙන විතරයි තියෙන්නේ. ඒක සින්නම හරියට මේ විදියට වෙලියායක් තියෙනවා මේ තියෙන වෙලියායක් ආ ගොයම් පැංගලා තියෙන්නේ මේක ඉන්නවා අමුත්තේ ඒ තමයි මෙන්න මෙයා පම්බයා ඔව් කවුද පම්බයා පම්බයා නේද ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා මෙතන ඇස් මේ සිග්නල් නැතුව ගොවියා ගොවියා ළමයා ළමයා ළමෙක් ඉන්නවා ගිරවෙකේ මූණක් නේද? රයි. අපි මෙහෙම අඳිමු. ළමයෙකුත් ඉන්නවා. ඉතක් ලොකුවට අඳිමුනේ. ඔන්න ළමයෙකුත් ඉන්නවා. තා කවුද ඉන්නේ? පඹයෙකුත් ඉන්නවා. දැන් මේ ළමයයි පඹයයි වෙලේ ගොයම් මෙහෙම හොඳට පැහිලා තියෙන විකාරයි. නේද
මේක තව එක්කෙනෙක් ඉන්නවා. ගොවි නෑ. මේ දෙන්න තමයි දැන් කතා කරන්නේ. මේ දෙන්න දැන් මොනව කතා කරනව ඇද්ද? ඔන්න කල්පනා කරලා බලන්න. මේ මොනවද මේ දෙන්න කතා කරන්නේ? එක එක්කෙනා හිතන්න බලන්න. එක එක්කෙනා හිතන්න දැන් මොනවද මේ දෙන්න කතා කරනව ඇත්තේ? දෙන්න කතා කරන්නේ. ඉරින්නේ ගොඩාක්. වෙලේ කරල් හොඳට පැහිලා තියෙන කතාව. එන්න ගන්නද? එපා එපා. සමහර විට පුතේ කුඹුර ගැන කතා කරන වෙති නේද? සමහර විට මේ දෙන්න යාළුවෝ හැමදාම හම්බ වෙන වෙති නේ, මුණ ගැසෙන වෙති. මොකද දෙන්නත් එක්ක නේද, තාත්තත් එක්ක මේ ළමයා කුඹුරට එනකොට මේ පඹයා හැමදාම දකින්නවා, මුණ ගැහෙනවා නේද? එතකොට සාර්ථකයි. ඒව ගැන කතා කරනවත් ඇති නේද? සමහර විට මේ දෙන්න යාළුවෝ නිසා වෙන දෙයක් කතා කරනවත් ඇති. දැන් ඉරක් තියෙනවනේ, ඉර මාමත් ඉන්නවා. හදයි දැන් අපි මේ දෙන්නෙක් අතර කරන කතා බහට පුතේ අපි කියන්නේ දෙබසක් කියලා. මොකද්ද දෙබස? ඒක මාතෘකාව. හොඳයි මම දැන් මයික් ඔන් කරොත් පුතේ අනිවාර්යෙන් මියුට් කරන්න තමන්. ඉෂිනි නිතරම ඔන් කරගෙන ඉන්නේ. හරි දැන් මේ බලන්න, මම දැන් දෙබස පෙන්නනවා. ඔයාලා දැන් ඔන්න බලන්න. මේ දෙබස. මේ තියෙන්නේ අර පිරිමි ළමයාගේ නම තමයි සහන්. නේද? පඹේකුත් ඉන්නවා. පඹයයි සහනොයි. සහන් අහනවා මෙන්න, යාළුවේ යාළුවේ. සමයා කියන, ඇයි සහන් ප්‍රශ්නයක් අහන්නේ නේ? සහන් කියන, මට ඔයා ගැන දුකයි. සමයා අහනවා, ඒ ඇයි සහන්? දැන් පඹයා ප්‍රශ්න අහනවා, සහන් උත්තර දෙනවා නේද? සහන් කියනවා, ඔයා හැමදාම මහ අවුවේ වේලෙන. හරි නේද? අර ඉරමාමා උඩින් පායලා තිබුණේ නේ? අ ගොඩාක් ප්‍රශ්න ඇති. යායි තින් හැමදාම අවුවේ වේලෙනවා, කුඩයක්වත් නැහැ, වැස්සට තෙමෙනවා. පඹයා කියනවා, මං ඔයාගේ තාත්තාගේ ගොයම් බලා ගන්නවනේ. සහන් කියන, එතකොට හෙට ගොයම් කපනවනේ. පඹයා කරන්නේ මොකද්ද? තාත්තාගේ ගොයම් බලා ගන්න එක. ඒ වුණාට සහන් හෙට ගොයම් කපනවනේ කියලා. පඹයා එතකොට කියනවා, එහෙනම් මට හෙට ගෙදර යන්න පුළුවනි. අනබන පඹේ කියන එක. සහන් කියනවා, ඔයා යමු අපේ ගෙදර. පඹයා කියනවා, තාත්තාගෙන් අහන්නකො නේද? සහන් කියනවා, මේ ඔයා යමු අපේ ගෙදර. දැන් පඹයාට ගෙදරක් නැහැ යන්න නේද? ඒක නිසා සහන් ඒකට උත්තරයක් දෙනවා, ඔයා යමු අපේ ගෙදර. තාත්තාගෙන් අහන්නකො කියලා පඹයා කියනවා. තාත්තා එපා කියන්නේ නැහැ, ඔයා මගේ යාළුවානේ. එහෙනම් අපිට හෙට ඉඳලා සෙල්ලම් කරන්න පුළුවනි. ඔයා හරි හොඳ යාළුවෙක්. ඔන්න පඹයා කියනවා, පඹයාත් දැන් කැමති සහන්ලයි ගෙදර යන්න නේද? සමහර විට හෙට ගොයා කැපුවාම සහන් පඹයාව ගෙදර එක්කගෙන යන්න ඇති නේද? හරි, ඔන්න ඕක තමයි මේ දැන් අර අපි ඇඳපු චිත්‍රයේ දෙබසක්, ඔය මේ ලියපු දෙබසක්. සමහරට මේ වගේ කතාවක් වෙන්නේ නැති විතර කරන්නේ නැති නේ.
හරි ඔයාලා නැවත කියවලා බලන්න පුතේ හෙමින් හෙමින් කියවන්න
ඔය මාතෘකාවට අදාළ වැරදික් කරන්න වෙන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ටග් ගාලා සිංහල පොත වහලා තියලා දෙමළ පොත ගමු ඉක්මනට. ඉක්මනට ගමු. සර්! ආව අන්තිම රට කියලා පේපරයක් මේ තියෙන එක කරන්න නැද්ද සර්? ආ ඒක තනියම කරන්නකෝ. දැන් මේව පුළුවන්ද වහුප්පු මොකද්ද වහුප්පු කියන්නේ සර් මයිදානම් අධිපර කාර්යාලයම් මලසල කුඩම් ලියාගන්න කරන්ට එක කියාද තේරුම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ අලුත් අවුරුද්දක් වේවා මෙතන වාල්තු කළා මට වැරදුනා වාල්තු සුබ අලුත් අවුරුද්දක් හර්ෂාදී ලකුණ එනවා මෙතනත් හර්ෂාදී ලකුණ එනවා මෙතනත් හර්ෂාදී ලකුණ සුබ අලුත් අවුරුද්දක් වේවා මේකට ගැළපෙන පින්තූරයක් එක්ක අඳින්න එක්ක අලවන්න එක්ක අඳින්න එක්ක අලවන්න එතකොට පිටු භාගයක් විතර තියාගන්න වෙනෝනේ පින්තූරයක් අඳින්නත් එපා නැත්නම් අලවන්නත් එපා නේද පාඩම් කරලා තියාගන්න මේක අකුරු ලියන විදිය ඉතා වැදගත් හොඳේ මේ ලියන විදිය පාඩම් කරලා තියාගන්න ඕනේ මේක යාළුවෙකුට කියලා අම්මට කියන්න නේ තාත්තට කියන්න ඒවා කියන්න ඕනේ කටක් පුරු කරගන්න ඕනේ හොඳයි ගැලපෙන පින්තූරයක් අපි අඳිමු හොඳේ සර්